रस किरण मतिन वटीनो मैं नवे सिरी दलदा कुशल वडना अति उत्तम मुनि तलदा अति उत्तम मुनि तलदा महाराज वरु सुमगट गत उत्तम श्री दलदा सागत इन रटरक गत उदार श्री दलदा उदार श्री दलदा नियां कलट वैसी वैसु उत्तम श्री दलदा दोत मुदुं तबावनिं संबुदु श्री दलदा पलन महाराज वरु दिवि में रखे दलदा कंद उड़ा के वैद सिद विदुम लबन दलदा विदुम लबन दलदा उलुलक दिव समधि करन उत्तम श्री दलदा रोक मुदुन तबावदिम संबुद श्री दलदा प्रबल राज्य कुमार तरा कर गेनीम किसी से सुदुसुन हेमाला अनित कारण तमय कीरदार रजुगे बिसवत माँ हमुमट फैमिन माँ समग हितवत कमा कैत कर गाता मट दैन भी बैठे हे ने ऐ वन हितवत कमा कैत कर गानी मट फैमिन हेतु कारण कुमार दकिया माँ कुहित में कहमती ना कीरे बीचने मैंने कुमार वो समय सारने बंधने के टेटुलवान मामू कुहित में सारने बंधने के ना सीता नहें मैंने मागे आरमुने वीति बेन्ने उत्तम दांत दातुन वाहन से आरक्षा करगाने में सत्य अवबोध करगाने माँ दानना मत दिए नहीं सारने बंधने के ना बैंडी माँ तवत तवत बैंडी में बल्ट पैटना टा वाडा बैंदीम बली निदहस्वी ए उत्तम सम्मा सम्मुद बुद्रचानन महान से गे निवान मग अवबोध कर गाने में मैं दुख संसार गमने इतरे मन्ना ही मटा वैसे बती बिन्नी हेममाला उब इतामत पुण्यवंत कुमारिका ए निसा तमय उबट उत्तम दांत दातु वहां से के बार कारत ते लबुनी मां मेनु दांत कुमारत इतामत पिंगवंत कुमार एक मैनी Thank you.
ඔවුන්ගේ සිත් තුළ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ අති උතුම් නිර්මල වූ ධර්මය ගැන මහත් ශ්‍රද්ධාවක් තියෙනවා. ඔවුන් සැබවින්ම මහා පුණ්‍යවන්තයින් යුව රජතුමනි. මේ වෙද්දි ප්‍රාන්ත රාජ්‍යයන් තුල නියන් සායක් පැතිරිලා හමාරයි. පිපාසයට දිය බිඳක් කුසට ආහාරක් නොමැති ප්‍රාන්ත වැසියන් දස දහස් ගානක් දුකට පත් වෙලා හමාරයි. උතුම් වූ දළදා වහන්සේට කරනා මේ දුක් කරදර නිසා තමයි මේ ආකාරයෙන් සෝබා දහම පවා කම්පාවට පත් වෙලා තියෙන්නේ. ඒ සැබෑවක් සිටුතුමනි, ඔබ පෙන්වා දුන් කරුණු මමත් උත්තර කුමරියත් රජතුමන් හට පැහැදිලි කර සිටියා. එහෙත් මෙතෙක් අප පෙන්වා දුන් කරුණු වටහාගෙන රජතුමන් වෙනස් වන ස්වභාවයක් අප දකින්නේ නැහැ. තවමත් රජතුමන් කටයුතු කරන්නේ තමන්ගේ හිතුමනාපේ. නිගණ්ඨයින් පණ්ඩි රජතුමන් වටකොට සිටින නිසා පණ්ඩි රජතුමන් දැඩි තීරණ ගන්නෝ. පණ්ඩි රජතුමන්ගේ දැඩි තීරණ නිසා ඔහුත් විනාශ වෙනවා, ඔහුගේ රාජ්‍යත් විනාශ වෙනවා. ඒ සැබෑවක් සිටුතුමනි, ඒ සැබෑවක්. අප දෙදෙනාටම තිබෙන්නේ එක සමාන අදහස්. ඔහුත් බුදුන් සරණ ගිය කුමාරේ. එවැනි කුමාරයෙක් ඇසුරු කිරීමත් මාලද භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ මෑණියනි. ඒත් එහෙම මාලා, කීරභීෂණ කුමාරයා ඔබ ගැන බලාපොරොත්තු වෙමින් සිටින්නේ. දන්ත කුමරු ඇසුරු කරද්දී ඔහුගේ සිතේ සැකේ සත්‍යයක් බවට පත් වේවි. ඒ නිසා දියණිය දන්ත කුමරු ආශ්‍රය කරනකොට කල්පනාකාරී වැසිරෙන්න. මෑණියනි, දන්ත කුමරුන් මාව ඇසුරු කරන්නේ කීරභීෂණ කුමරු මෙන් මා ගැන බලාපොරොත්තුවකින් නෙවෙයි. දන්ත කුමාරයාගේ සිතේ තිබෙන්නේ උතුම් දළදා වහන්සේ බේරාගෙන මේ රාජ්‍යයට වැඩම කිරීමේ අරමුණ. මෑණියනි, මා ඒ බව දන්නවා හේමමාලා. ඒත් කීරභීෂණ කුමාරයා එහෙම සිතන්නේ නැහැ. ඔහු සිතන්නේ ඔබත් දන්ත කුමරුත් අතර සම්බන්ධයක් ඇති බව. අපි මේ ගත කරන්නේ ඉතාමත් දුක්ඛිත කාල පරිච්ඡේදයක්. කිසියම් වූ අකුසලයක් මෑණියනි අපි මේ ගෙවන්නේ. ඒ නිසයි අපට අපේ උතුම් දළදා වහන්සේ මේ රාජ්‍යයට අහිමි වුණේ. එයනම් සත්‍යයක් දියණිය. නොයසේනම් නුඹගේ පිය රජතුමා කිසිදු වරදක් නොකොට ඔය අයුරින් සිරගත වන්නේ නැහෙනේ. නුඹ මෙන් මමත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය විශ්වාස කරනවා. ඒ බුද්ධ ශක්තියෙන් අපිට සිතක් සාන්තිය සැලසෙවි දියණිය. රෝහිත සුභද්‍ර සිටුතුමා ඉල්ලපු ඉල්ලීම නිසා මගේ සිත දෙගිඩියාවෙන් පසුවයි. අවසරයි රජතුමනි. නමෝ නමෝ. නමෝ නමෝ රජතුමනි. සුභද්‍ර සිටුවරයා කලක් අප පාඩලිපුත්‍රයේ හිටපු ධන කුවේලේ ඔහුවට විශාල පිරිසක් එක් රැස් වෙලා සිටිනවා රජතුමනි. ඒ බව මම දනිමි. බුදුන් වැඩ සිටි කාලේ ඔහුගේ අනුගාමිකයන් චේතවන භූමිය පුරා රන් කහවනු අතුරා එය මිලයටගෙන චේතවන රාමය සාදා බුදුන්ට පූජා කළ උම්මත්තකයෝ මුක්තයෝ. රජතුමනි, බුදුන්ගේ ධර්මය තුල අප නොදන්නා බොහෝ දේ ගැබ් වී තිබෙනවා. එනිසා අප සුභද්‍ර සිටුවරයාගේ ඉල්ලීම ගැන නැවතත් සිතා බැලුවොත් නේද හොඳ? ඔබ හරි. ඒ ගැන තමා මා පැවසුවේ. මගේ සිත තවමත් දෙගිඩියාවේ.
මම නම් අපේ මහා ඇමතිගේ ඉල්ලීමට එකහිලා විරුද්ධයි රයිතුමනි. ශිව විෂ්ණු ඊශ්වර ත්‍රිමූර්ති අධහන බැතිමතේ ඔබ වහන්සේ අපට ත්‍රිමූර්තිය පිට ලෝකයක් නැහැ රජතුමනි. ඒක හැබෑව. මගේ දේශයෙන් පිට ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇතිය හැකි. එහෙත් මගේ පාටලී පුත්‍ර රාජධානියේ සිටිය යුත්තේ ත්‍රිමූර්ති අධහන්නන් පමණයි. ප්‍රශ්නේ තියෙන්නේ අනිකුත් අන්‍ය ආගමික බැතිමතුන්ගෙන් මගේ රාජ්‍යයට කිසිදු සෙතක් පළක් නැහැ. අනිවාර්යයෙන්ම ඔබ හොඳ විස බීජනාසිකා භාවිත කළොත් තමයි හානිකර බැක්ටීරියා ඉවත් කරන හැකියාවක් තියෙන්නේ. ඒ නිසා එවැනි දියරයක් ගැන හොඳින් පිරිසිදු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ වහන්සේගේ තීරණයට ඉසනම ආචාර්ය කරමි. රජතුමනි කෙසේ වෙතත් බුදුන්ගේ පරිනිර්වාණයෙන් පස්සෙන් පහු බුදුදහම ශීක්‍රෙන් ප්‍රචලිත වෙලා ඒවට එක් ඔක්කොන පිරිස වැඩි මිත්‍යාව ප්‍රසුපස යන්නන් වහාම අල්ලා හිස ගසා දැමිය යුතුයි. ඔයසේනම් ඔවුන්ගේ කනට ඊයම් වක්කර ඔවුන්ගේ උගුරට ඊයම් වක්කර ඔවුන් ගොළුවන් බිහිරන් බවට පත් කළ යුතුයි. එයයි මගේ නියෝගය. එසේ රජතුමනි, එසේ ඔබ වහන්සේ ගත් තීරණයට අපද ඉසනම ආචාර්ය කරමු. මෙම රාජ්‍ය අණ බෙර කරුවන් ලවා රට පුරා ප්‍රකාශ කළ යුතුයි රජතුමනි. එසේය. ඒ ප්‍රකාශ කළ රජතුමනි, මා නැවත වතාවක් ඉල්ලා සිටින්නේ ගෘහසීව රජු නිදහස් කරන ලෙසයි. නිදහස? කුමක් ඔබ ඉල්ලන නිදහස? ගෘහසීව වැනි මාතකී කුට නිදහස? එසේ මහ රජතුමනි, එසේ මේ මහා ඇමති ගෘහසීවට වශීකృత වෙලා. නැත රජතුමනි, නැත. මා කාටවත් වශීකృత වෙන්නේ නැහැ. මං ක්‍රියාත්මක කරන්නේ ඔබ වහන්සේගේ අණ පමණයි. ආව් නිදහස් කරන්න. නමුත් ඔහුට නිදහසේ සැරිසැරි ඇක්කේ පාටලී පුත්‍ර රාජධානියේ ප්‍රාකාරය ඇතුළත. ඕ යම් හේකින් එයින් පිටවීමට තත් කළහොත් නිසකවම ඔහුට මරණය. එසේ නමෝ නමෝ නමෝ. කුමරුවනි, නුඹ උදේනිපුරයට යාමට සිතුවේ නැද්ද? නෑ කුමරිය. ඇයි? මට ඒ ගැන තවදුරටත් සිතිය යුතුයි. කුමක්ද ඔය? මේ දන්නවද? ආ? නීල චන්ද්‍රාභරණ. මම මින් පෙර මේ ගැන අසා තිබෙනවා. ඒ දුටු යදයි. ඔව් කුමරුනි, නුඹ නිවැරදි. මාණික්ක 108 කින් යුත් බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවෙන් පැවතගෙන එන නීල චන්ද්‍රාභරණය. මේට පාරම්පරික වටිනාකමක් මෙන්ම බොහොම ආශ්චර්යමත් බව මා අසා තිබෙනවා. නීල චන්ද්‍රාභරණය ලැබෙන්නේ නම් මා සන්නබන්දනේ මොහොතේදී. ඒත් මෑණියන් මට මේ අතට ලබා දුන්නා. ඇයි? මෑණියන් මට මේ ලබා දුන්නේ මගේ සිත සතුටු කිරීමට. මෑණියන් හිතන්නේ මේ ලබා දීමෙන් මං සතුටටපත් වෙයි කියලා. නමුත් ඔබ නම් සතුටින් සිටින බව පෙනෙන්නේ නෑ කුමරිය. කුමරුනි, ලොව වටිනාම වස්තුව මගේ ඉදිරියේ තිබ්බත්
මට දැන් ඒ කැරි ආසාවක් දැනෙන්නේ නැහැ කුමරුවනි. මා දන්නවා ඔබේ අරමුණ ගැන. ඔබට සතුටක් ලැබෙන්නේ ඔබේ අරමුණ කරා ගියොත් පමණයි. ඒ සත්‍යයක් කුමරුවනි. දිනක උතුම් දල්දා වහන්සේ ලංකා දූපේට රැගෙන ගිය පසු මගේ අරමුණු සියල්ල සඵල වෙනවා. එතෙක් මා සිටින්නේ සතුටින් නෙවෙයි. विशाल मे दिगटम पैवती विष्णु दिव्यंड पूजावत्यं මොන් පවසන්නේ ත්‍රිමූර්තිය සිහිකොට ශිව විෂ්ණු ඊශ්වර දෙවියන්ට පුද සත්කාරයක් සිද්ධ කළ බවයි. නමුත් එන් කිසිදුම පළක් නොවු බවයි මොන් පවසන්නේ. එසේ එසේ රජතුමනි. එසේ නම් කුමක්ද මේට සිදු කරන්නේ? නියන්සය දුරු කරන්න නුඹලා කිසියම් මාර්ගයක් දන්නවා නම් එයා මාහට පවසපල්ල. රජතුමනි මේ ඇති වී තියෙන නියන්සය දුරු කිරීමට නම් එක් ක්‍රමයක් තියෙනවා. ඒ සිදු කළොත් නම් නියත වශයෙන්ම මේ නියන්සය මේ රාජ්‍යයෙන් දුරු වෙනවා. ඒ කවරද දුරු වෙන්නේ? මහාට පවසන. කලයක යමක් නම් එවම කර දෙන්න. රජතුමනි මොවුන් පවසා සිටින්නේ දළදා වහන්සේ අපේ මේ උදේනිපුර රාජ්‍යයට වඩම්මා තැන්පත් කොට පුදු සත්කාර කළොත් මේ නියන්සය දුරු වේයයි කියයි. එනම් මං කිසි විඳකවත් සිදු කරන්නේ නැහැ. මේ මිනිහට පුරවන් ද නියන්සය දුරු කරන්න මොන විහිළුවක්ද මහත නෙමි. රජතුමනි මොන් පාසන ආකාරයට අප දළදා වහන්සේව එක්වරක් වඩම්මවා පුද පූජා සත්කාර පවත්වමු. මේ නියන්සය දුරු වේදයි බලන්න. දළදාව රැගෙන මේ පුදු සත්කාර කරනවා කියන්නේ අපි බුදුදහම වැළඳ ගැනීමයි. ඔබට ඒක වැටහෙන්නේ නැත්නම් ආදෙනමි. ඔබ දෙකින් දිගටම සිතන්නේ උතුම් දන්ත ධාතුන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරවී පිළිබඳ නේද? ඔව් කුමරු. නමුත් ඔබගේ මෑණියන් නීලචන්ද්‍රාභරණය ඔබට ලබා දුන්නේ නම් ඒ සඳහා නොවන බව මට විශ්වාසයි. කුමරිය ඔබේ සරණ බන්දිනේ පිළිබඳව ඔබේ දෙමව්පියන්ට අදහසක් ඇති. ඒ නිසා තමයි මා නීලචන්ද්‍රාභරණේ ඔබ වෙත ගෙනාවේ. ඇයි? උතුම් දල්දා වහන්සේ ලංකාද්වීපයට රැගෙන යාම තමයි මගේ ජීවිතයේ තිබෙන එකම ප්‍රාර්ථනාව. අපේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන උතුම් රාජකාරිය. ඒනිසා මට ඔබෙන් සහාය අවශ්‍යයි. නීල චන්ද්‍රාභරණය ගැන මා කුමන තීරණයක් ගත්තත් ඒ පිළිබඳ නුඹෙන් අවසර අවශ්‍ය වන්නේ ඒ නිසයි. කුමක්ද ඔබේ තීරණය? මට අවශ්‍යයි මේ නීල චන්ද්‍රාභරණය අල්විකොට ඒ කාසි වලින් උතුම් දන්ත දාතුන් වහන්සේ වෙනුවෙන් මාලිගය නිර්මාණය කර. ඔබට අවැසි ඔබට බ්‍රහ්මදත්ත පරම්පරාවෙන් උරුම වූ මේ නීල චන්ද්‍රාභරණය අලෙවි කොට ඒ උතුම් දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීමට.
ඒ ඔබේ සසර ගමනට උපකාරී වේවි. එහෙමයි. මගේ එකම ප්‍රාර්ථනාව ඒකමයි. කුමරියනි, මටත් හැකිද ඔබ නීලචන්ද්‍රාභරණේ පූජා කරන විට ඉන්පසකින් හිඳින්න? ඔබට හැකි කුමරුවනි. උතුම් දල්දා වහන්සේ වෙනුවෙන් පූජා පහර පවත්වන සෑම මොහොතකම මා සමග රැඳෙන්න. शब्द वृत्त निरंतर निरावरण वन ओब विजन के आवेदन नोमिले श्रवण परीक्षा वक्र गान समावस राजतुमणि मैं आगम धर्म में पिली मधुर प्रश्न एक नोवे ही राजतुमणि राजतुमणि मट पेनी याने ओब आसीन सिद्धनवा मौदे ने राज्य दे अन्न अबे राज्य का मारा गनीमत नोवे में तो मोगे न सकाई कुमारवनी